ගැමි ව්‍යවහාරයට අනුව හෙන ගැසීම හේවත් අකුණු ගැසීම පෘථුවිය මතුපිට සිදුවන ස්වභාවික ක්‍රියාවලියක් වලාකුලක් තුල හෝ වලාකුළු දෙකක් අතර හෝ වලාකුලක් හා අවකාශය අතර හෝ වලාකුලක් හා පෘථුවිය අතර හෝ ඇතිවන විද්‍යුත් විසර්ජනයක් හේවත් විදුලි ධාරාවක් ලෙස ආරෝපණ ගලා යාම අකුණක් ලෙස හඳුන්වනවා සිංහල අලුත් අවුරුද්ද උදාවන බක් මාසයේ වැස්ස අධිකව ලැබෙන අතර අකුණු ගැසීම්ද බහුලව දැකිය හැකිය මේ බක් මාසයේ ඇතිවන අකුණු බක්මා අකුණු ලෙස හඳුන්වන අතර කාලගුණ විද්‍යාවට අනුව මේ අකුණු සංවහන අකුණු කුණාටු ලෙස හඳුන්වනවා සූර්යාලෝකයේ පොළවට පතිත වී පොළව හොඳින් උණුසුම් වීමෙන් රත් වූ වායුව ඉහළට ගමන් කිරීම සංවහනයේ ලෙස අර්ථ දක්වනවා අප්‍රේල් මාසයේදී සූර්යා කොළඹට මුදුන්ව පිහිටන නිසා අධික උෂ්ණත්වයක් පවතින අතර පොළවේ උෂ්ණත්වය ඉහළ යන අතර සාගරයේ උෂ්ණත්වය අඩු වෙනවා ගොඩබිම රත් වූ වාතයේ ඉහළට යාමෙන් ගොඩබිම වායුගෝලීය පීඩනයේ අඩුවන අතර එය පිරවීමට මුහුදේ සිට ගොඩබිමට සුළං හමායනවා සවස 4න් පමණ පසු මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට අධික වර්ෂාවක් ඇතිවන අතර එම වැහි බක්මහ වැහි හෙවත් සංවහන වර්ෂා වෙනවා වායුගෝලයේ තුල හටගන්නා වලාකුළු අතරින් පහළින් හටගන්නා වලාකුළු කැටි වලාකුළු ලෙස හඳුන්වනවා මේ කැටි වලාකුළු උණුසුම් අස්ථායි හා දෙතමනයක් සහිත වායුගෝලීය තත්ත්වයේ යටතේ වර්ධනය වෙනවා මේ කැටි වලාකුළු බහුලව වර්ධනය වන්නේ මාර්තු අප්‍රේල් මාසවල බටහිර ප්‍රදේශයේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල නැගෙනහිර ප්‍රදේශයේත්ය මේ කාලයේ අන්තර් මෝසම් කාල සීමාවයි සංවහන වැසි සමග ඇතිවන අකුණු බක්මා අකුණු ලෙස හඳුන්වනවා ජීවිත හා දීපල වලට විශාල ලෙස අනතුරු කළ හැකි අකුණක විශාල ශක්තියක් අන්තර්ගත වෙනවා පෘථුවි අකුණු පහරක සාමාන්‍ය අකුණු ධාරාව ඇම්පියර් 25000ක් පමණ වන අතර එහි වෝල්ටීයතාව වෝල්ට් මිලියන 100ක් පමණ වෙනවා විශාල විද්‍යුත් ධාරාවක් පෘථුවි වෙත ගෙන එන අකුණක ජූල් මිලියන 500ක පමණ ශක්තියක් අන්තර්ගත වෙනවා මේ අකුණු පහරක ඇති ශක්තියේ ප්‍රමාණය මෙසේ සරලව පැහැදිලි කරගන්න පුළුවන් අකුණක ඇති විද්‍යුත් ආරෝපණ ශක්තිය කිසියම් ආකාරයකට ගබඩා කර ගැනීමේ හැකියාවක් අපට ඇතනම් මුළු ලංකාවටම අවුරුදු 10කට පමණ අවශ්‍ය වන විදුලිය ප්‍රමාණය එක් අකුණු පහරකින් සපුරාගත හැකි වෙනවා අකුණු ගැසීමේදී එම අකුණ අපට දිස්වන ආකාරයේ අණුව අකුණු මෙසේ වර්ග කර දැක්විය හැකිය ඉහළ වලාකුළු වලින් අකුණු පරාවර්තනය වී ගිගුරුම් ශබ්දයක් නොමැතිව වලාකුළු ආලෝකමත් වන අකුණු තාප අකුණු ලෙස හඳුන්වනවා වලාකුළක තලයක් වැනි කොටසක් පමණක් දීප්තිමත් වෙමින් හටගන්නා අකුණු තලා අකුණු ලෙස හඳුන්වන අතර ප්‍රමාණයෙන් දිග මාර්ගයක සෙමින් සෙමින් ගමන් කරන ආකාරය දිස්වන අකුණු රොකට් අකුණු ලෙස හඳුන්වනවා වලාකුළු සහ පොළව අතර සිදුවන අකුණු පහර සුළඟේ බලපෑම නිසා පළලට දිස්වන අකුණු රිබන් අකුණු වෙනවා කොටස් වලට කැඩි හෝ කැඩි තිබෙන ලෙස දිස්වන වලාකුළක් හා පෘථිවි අතර හටගන්නා අකුණු බබළු අකුණු වෙනවා විවිධ ප්‍රමාණ වලින් දිස්වන වායුගෝලය තුල එහා මෙහා ගමන් කරන වර්ණවත් ආලෝක ධාරාවලින් යුක්ත අකුණු බෝල අකුණු ලෙස හඳුන්වනවා නිල් පැහැති කේතුවක හැඩයෙන් යුක්තව ආලෝක ධාරාවක් පිට කරමින් අකුණු වලාවේ මැද සිට ඉහළින් පිහිටි වලාකුළු දෙසට පුපුරා යන අකුණු නිල් ජෙට් අකුණු වෙනවා අකුණු වලාවක ඉහළින් සිදුවන රතු පැහැති පිපිරීමක් සිදු කරන අකුණු රතු දේවතාවා අකුණු ලෙස හඳුන්වනවා මිනිසාට වැළැක්විය නොහැකි සබාදාමේ ස්වභාවික විපත් ගණිත අයිති අකුණු අතිශය විනාශකාරී භයානක ප්‍රතිඵල ඇති කරන අකුණු වලින් ආරක්ෂා වීමට සෑම විටම කටයුතු කරමු